දුම්රිය ස්ථානාධිපති වරුන්ගේ සංගමය ඊයේ මධ්‍යම රාත්‍රියේ 12 සිට සංකේත වැඩවර්ජනයක් ආරම්භ කළා. අද උදෑසන කාර්යාල දුම්රිය පහක් මේ හේතුවෙන් අවලංගු වී තිබෙනවා. දිගින් දිගටම කරුණු දැක්වුවත් ඒ පිළිබඳව සැලකීමක් සිදු කරන්නේ නැතිව දූෂිත චෝදනා ලැබ සිට නායකට වාණිජ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී තනතුර පිරිනැමීම මෙම සංකේත වැඩවර්ජනයට හේතු වී තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව පාඩු ලබන ආයතනයක් ලෙස තිබියදී මේක ගොඩ ගන්න වෘත්තීය සමිති විදිහට අපි නොයෙකුත් යෝජනා කරලා තියෙනවා. ඒ වගේම අමාත්‍යවරයා දැනුවත් කරලා තියෙනවා, ජනාධිපතිවරයා දැනුවත් කරලා තියෙනවා, ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා අමාත්‍යවරයා මේක යම් තාක් දුරකට හෝ ගොඩ ගන්න තියෙන මොහොතක ප්‍රධානම ආදායම් උපයන අංශය සහ ඒ සඳහා වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ වාණිජාංශයෙන්. වාණිජාංශයේ ප්‍රධාන පුටුව දූෂිත නිලධාරියෙකුට ලබා දීමට තීන්දුව තීරණ කළා තිබුණා. අමාත්‍යවරයාත් මේක සිදු නොකරන ලෙසට දැනුම් දීලා තියෙන මොහොතක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ලිපියක් මගින් ආවරණ පත්වීමත් දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා විසින් ප්‍රධාන ඒ තනතුරට නිලධාරිය පත් කළා තියෙනවා. දක්ෂ නිලධාරීන් ගණනාවක් ඉදිද්දී මේ දෙපාර්තමේන්තුව ගොඩ ගන්න තියෙන මොහොතක මේ දූෂිත නිලධාරියාව පත් කරන්නයි කියන එක අපිට ප්‍රශ්නයක්. වර්ජන ක්‍රියාමාර්ගයේ සම්බන්ධයෙන් දුම්රිය නගා සිටුවීම සඳහා වූ වෘත්තීය සමිති සංවිධානයේද මෙලෙස අදහස් පළ කළා. දුම්රිය දෙපාර්තමේන්තුවෙන් දුම්රිය මගීන්ටවත් දුම්රිය සේවකයින්ටවත් ඒ වගේම රටේ සංවර්ධනයටවත් කිසිදු ඒ අවශ්‍ය නිසි දායකත්වය ලැබෙන්නේ නැහැ කියන තැන අපිත් ඉන්නවා. ඒ නිසා මේක පුද්ගලික කරනවද අධිකාරියක් කරනවද කියන කාරණේ නෙමෙයි. හැමෝටම දායකත්වයක් සපයන්න පුළුවන් රටේ සංවර්ධනය වෙනුවෙන් දායකත්වයක් සපයන්න පුළුවන් ආයතනයක් බවට පත් කරන්න ඕන කියන තැන අපි ඉන්නවා. මේ අවස්ථාවේදී දුම්රිය ස්ථානාධිපතිවරුන් අත් වශයෙන් සාධාරණ වර්ජනයක නිරලලා ඉන්නේ කියන එක අපි ප්‍රකාශ කරනවා. ඒකට අනිකුත් වෘත්තීන්වල සහයෝගී හිමිව යුතුයි කියන තැන අපි ඉන්නවා. වර්ජනයේ හේතුවෙන් බොහෝ දුම්රිය ස්ථානවල ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමද සිදුකලේ නැති බවයි දුම්රිය මගින් පැවසුවේ. නිකන් යනවා ඉතින් මොනවද කරන්නේ? යන්න කියනවනේ ඒගොල්ලෝ. අද ටිකට් දෙන්න නැහැකෝ. ඉතින් කවුන්ටරේ මාත්‍රයක් අපිට යන්න කිලිලා ටිකට් දෙන්න නැතුන අපි සන්තෝෂ නැහැ. ඉතින් ආණ්ඩුවට පාඩු ඉතින් අපි තමයි ඒක දුක් විඳින්න අපි කවදා හරි. ඔව් දැන් ටිකට් නැහැ. ඉතින් එලීට යනකොට අල්ලගට ඉඳල්ලිද? අද ටිකට් දීලා නැහැ. මේ ස්ට්‍රයික් එකක්ද කොහෙද? ඉතින් දැන් මිෂන් එක නිකන් එනවා. ඉතින් අපරාධයක් තමයි රජයට. ටිකට් නැහැද? නිකන් එනවද? ස්ට්‍රයික් යන්නේ? දෙපාර්තමේන්තුවේ ඇත්තටම ඉතින් විකුණලා දාන්න ඕන කොයි ආණ්ඩුවවත් මේවා හරි කරදරයි. තුඳු වලි මේ නඩත්තු කිරලි මේ පේන්නේ නැද්ද? මිනිසුන්ගෙන්මනේ පලිගන්නේ. ටිකට් දුන්නේ නැහනේ. උදේ දිනම් ගම්පහින් ගත්තා. ඉතින් මේ යන්නලුනේ කෝච්චි එනවා කියලා. දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනයේ හේතුවෙන් රට පුරා දුම්රිය මගින් දැඩි අපහසුතාවයට පත්ව සිටියා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.